හිල්ස්ටා ලයිව් රවුන්් එකේ මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට කරා. මට එදා 83% පර්සන්ටේජ් එකක් අරගෙන මට එදා ජයග්‍රහණය කරන්න ලැබුණා මගේ ආදරණීය නිශ්ච මණ්ඩලයත් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් නිසා. කියාගන්න බැරි සතුටක් ඇත්තටම ඇති වුණා. මම අන්තිම මොහොතේ සිලෙක්ට් වෙන්න නැති වෙයි කියලා ඇස් දෙක පියාගත්තා. මට ලොකු දුකක් ඇති වුණා. ඒ වීඩියෝ වෝල් එක ඉස්සෙද්දි ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම මේ බැටල් ග්‍රවුන්ඩ් එකේදී මීට වඩා හොඳ ප්‍රසන්ටේජ් එකක් අරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. Thank you.
ඉෂිනි තක්ෂිලා සහ ශානිකා දිසානායක අතර තමයි ද්වන්දය තිබුණේ. ප්‍රතිශතය තාමත් 71%, තාමත් සමනල සංවනීය ඉදිරි. හැබැයි රැහැ ඉන්නවා ගායනා කරන්න, තරඟය උණුසුම් කරන්න. ශානිකා දිසානායකත් එක්ක ඉෂිනි තක්ෂිලාට උත්සාහවේදිකාව අහිමි වෙනවා. අපේ නිපුණත්වයේ ප්‍රවීණයින් තිදෙනාම ඔබට ප්‍රතිශත ලබා දීලා නැහැ. මං හිතනවා ගායනය පිළිබඳ මොනවා හරි අදහස් ඇති ඔබට ඉෂිනිට ලබා දෙන්න. ඉෂිනිය, මං හිතනවා අද ඔබගේ ගායනය ගත්තම ශානිකාට සාපේක්ෂව අඩුපාඩු ගොඩක් තිබ්බයි ඉෂිනි ගායනය තුළ. ඔබ මේක මුහුණට මුහුණ තරඟයකට නෙමෙයි නම් ඔබ මේ මුහුණ දෙන්නේ. ඇත්තටම අපේ වෝට් එක සමහර විට ඔබට ලැබිලා ඇති. නමුත් දැන් මෙතනදී සංසන්දන කිරීමක් වෙන නිසා අපිට හැම වෙලාවම තව කෙනෙක්ගේ ගායනයත් එක්ක ඔබව සංසන්දනය වෙනවාමයි. ඒ අනුව ප්‍රේක්ෂකයා අපි දිහා බලන් ඉන්න අපි අපේ මනාපය කාටද පළ කරන්නේ කියන එක අපි ඔවුන්ට වග කියන්න ඕනේ. අපි තිදෙනාම අපි දෙන හැම මනාපයකට. ඒ නිසා මම හිතන ඉෂිනි, අද ඇත්තටම ඔබගේ ගායනය තුළ තිබ්බ ලොකු අඩුපාඩු නැහැ. නමුත් අඩුපාඩු තියෙනවා සංසන්දනය කිරීමේදී. කටහඬ පාලනයකින් තොරව ඔබ ගායනා කරනකොට ඒක අපිට ඇහෙන්නේ. එතකොට ඔබට තව ගුරුහරුකම් අරගෙන ඔබට අභ්‍යාසවල යෙදිලා ඔබට ප්‍රගුණ කරගන්න පුළුවන් අඩුපාඩුකම්. මම හිතන්නේ ඔබ ගායනය අතහරින්න ඕන මට්ටමක තියෙන අඩුපාඩුකම් තියෙන්නේ කියලා. මොකද ඔබට ගායනා කරන්න පුළුවන් අවබෝධය තියෙනවා. එකම දේ ඔබ තව අභ්‍යාස කරන්න ඕනේ ගායනය තුළ. ඒ තුළින් ඔබට අනිවාර්යයෙන්ම ගායිකාවක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා අනාගතයේදී. ඒ නිසා තමයි ඇත්තට මගේ මනාපය ඔබට ලැබෙන්නේ නැත්තේ. නැත්තම් ඇත්තට ඔබ තනියෙන් නම් තරඟ කරන්නේ මගේ මනාපය දෙනවා. මොකද මම හිතනවා මට ඔබව හදලා ගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය. ඉෂිනි, මම දන්නවා මේ වෙලාවේ මේ කියන කිසි දෙයක් වාගේ ඔලුවට යන්නේ නැහැ. වෙන තැනක හිත තියෙන්නේ. හැබැයි එදා අවසාන මොහොතේ මට පුළුවන්කමක් තිබුණා කැමැත්ත දීලා ඒ සතුට ඔයාට දෙන්න. මොකද එදා ඔයා අවසාන මොහොතේ මේ හීනේ සැබෑ වෙන්නේ නැහැ කියලා ඇස් දෙක වහගන්නවා. හැබැයි බෝල් එක උඩට ගියන් පස්සේ, මේ ප්‍රාකාරය උඩට ගියන් පස්සේ ආපු සතුට ඔයාට කියාගන්න බැරි වුණා. හැබැයි අදත් ඒ වගේම ආයස් දෙක වහගත්තා. ඒ දුකම දැනෙන්න ඇති එදා වගේම, ඒක නැහැ කියන්නේ. හැබැයි එදා වගේ නෙමෙයි අද. එදා ස්වයංවරයේදී අපිට අවස්ථාවක් දෙන්න, ආශිර්වාදයක් දෙන්න මේ අත්හරින් නිදහසේ තිබුණා. අද බැටල් එකකදී නීති රාමුවලට මේ අත් බැඳලා තියෙන්නේ. මෙතනදී තව දක්ෂයෙක්ගේ එක ලකුණක වැඩියක් නිසා තව කෙනෙක්ගේ ඔය කඳුළු වැටෙනවා, දුක අයිති වෙනවා. ඉතින් අද දවසේ සංසන්දනාත්මකව ඔබේ වැරදි වැඩි ඉෂිනි, අතපසුවීම් වැඩි. ඒක තමයි හේතුව. හැබැයි මතක තියාගන්න අපිට දවසක් එනවා. ඒ දවස වෙනකන් පුළුවන් නම් ඔය කඳුළු හංගගෙන ඉන්න. මොකද එදාට අපිට අඬන්න පුළුවන් සතුටත් එක්ක. ඉතින් අද මං හිතනවා ඔබේ දවස නෙමෙයි. God bless you. ඔබට දවසක් තියෙයි. ඉෂිනි, ඉරුස්තා මේ තරඟයට මං හිතන්නේ සහභාගී වුණාකින් මං හිතන්නේ වැඩියෙන්ම කනගාට වෙනවා දැක්ක මාතෙන් ඉෂිනි තමයි මං හිතන්නේ. එම කනගාට වෙන්න කාරණයක් නැහැ. පොඩි දුකක් ඇති ඉතින් හිතේ නැතුව නෙමෙයි. නමුත් අඩුපාඩුකම් වගේ තියෙන වශයෙන් ඔබ නොදන්නා වූ ඔබ ගායනය තුළ තියෙන අඩුපාඩුකම් වගේක්. ඒ ගීතේ ගායනයේ තියෙන සුන්දරත්වය ඔබ හරියට පිච් කරන පිච් එක. නමුත් අග්ගිසි වල සැහැණ ලොකු අඩුපාඩුවක් තියෙනවා. සහ හැඟුම් බරව ගායනා කිරීමේ අඩුවක් තියෙනවා. ඉතින් ඒ අඩුව තමයි, ඒ අඩු දෙක තමයි මම දැක්ක විශේෂයෙන් ඔබට තියෙන හඬපාලනයත් එක්ක. ඉතින් ඒක හදාගමු. එච්චරයි. මේ ලෝකේ අන්තිම දවස නෙමෙයි. වාට තව ජීවත් වෙන කල් තියෙනවා.
මේ ගායනේ දිනු කරගන්න. නැවත හම්බෙමු. ඔකේ. කතා කරනවද? හැමෝටම ගොඩක් ස්තුතියි. මට මෙතෙන්ට එන්න උදව් කරපු වචනෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. විශේෂයෙන්ම මගේ අම්මටයි තාත්තටයි. පොඩ් කරපු වන හැමෝටම ගොඩක් ස්තුතියි. මම මීට මොහොතකට කලින් මම ඔබ වැනි කෙනෙක් වුණා. මම තරගකරුවෙක් බවට පත් වුණා නිරෝෂා මට ප්‍රශංසා කිරීම ඉදිරියේ. ඉතින් ඒ නිසා මට අවංකවම ඔබව තේරුම් ගන්න පුළුවන්. අපි හැමෝටම ඔබව තේරුම් ගන්න පුළුවන්. ඔබට සුබ පැතුම්. ඔබේ වේදනාව අපට තේරෙනවා. ඇත්තටම ගොඩක් මතක් කරනුනේ මට වැඩිය මගේ යාළුවා තමයි ගොඩක් මහන්සිුනේ. මාව හැමතැනට එක්කන් ගිහලා එයා තමයි මාව ප්‍රැක්ටිස් කරේ. සමා වෙන්න වට මට සමා වෙන්න. අපි ලොකු අත්පොල සන්නාදයක් ලබා දෙමු. ඒ අනුව ඉෂිනි තක්ෂිලා හෙලුස්ටා වේදිකාව හැර යන හතර දෙනා අතරට මුලින්ම එකතු වෙනවා අද දවසේ.